අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඇත්තටම ඉතාමත්ම වැදගත් පාඩමක්. සමහර අයට මේක සරල වෙන්න පුළුවන්. ඇත්තටම මේක වැදගත් කියලා කියන්නේ මේ හේතුව නිසා අපි ඉංග්‍රීසි භාෂාවේ මොනම වාක්‍ය රටාවක් ඉගෙනගෙන හිටියත් වැඩක් නැහැ. මේ අදහස කියන්න නම් අපි මේ රටාව දැනගන්න ඕනේ. එතකොට ඒ කියලා කියන්නේ ඔගොල්ලෝ have has ගැන දන්නේ නැත්නම් අයිතියක් ගැන කියන්න බෑ. ඒ කියලා කියන්නේ මොනවයි ඉගෙනගෙන තිබ්බත් ඔයගලන්ට හරියට අදහස ප්‍රකාශ කරන්න බෑ. අයිතියක් ගැන have එකයි has එකයි යොදන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අපි මේක හැම වෙලෙම දකිනවා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න අපි have has යොදන්නේ වර්තමාන කාලය සඳහා. වර්තමාන කාලයේ අයිතියක් ගැන කියනකොට තමයි අපි මේක යොදන්නේ. එතකොට have එකේ has එකේ සිංහල තේරුම ඉන්නවා තියෙනවා. have එකේ ඉන්නවා තියෙනවා කියන සිංහල තේරුම තියෙනවා. has කියන එකේ ඉන්නවා කියන තියෙන ඉන්නවා කියනවා තියෙන සිංහල තේරුම තියෙනවා. එතකොට කිසියම් පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසියම් දෙයකට වෙන්න පුළුවන් අයිතියක් ගැන කියනකොට අපි යොදාගන්නේ have එකයි has එකයි. එතකොට මේ have has දෙකක් තියෙනවා. ඒක යොදන විදිය වෙනස් වෙන්නේ අර වාක්‍ය මුලට එන එකේන සබ්ජෙක්ට් එක කර්තෘපදයට අනුව තමයි have has එක යොදන විදිය වෙනස් වෙන්නේ. එතකොට අපි බලමු මේ have has එකයි කර්තෘපදත් එක්ක කොහොමද අයිතියක් ගැන යොදා අයිතියක් ගැන කියනකොට යොදාගන්නේ කියලා. එතකොට අපි I කියන එකත් එක්ක have දානවා. I කියන්නේ මම. we කියන එකත් එක්ක have දානවා. ඒ කියන්නේ we කියන්නේ අපි. you කියන එක ඔයා ඔයාලා එහෙම නැත්නම් ඔබ ඔබලා. ඒකත් එක්ක අපි දාන්නේ have. ඒ කියලා කියන්නේ ඒක වචන අවස්ථාවේදී දැන් you ඔයා කියලා කියන්නේ ඒක වචනයිනේ. එතකොට හැබැයි අපි දාන්නේ have කියන එක. ඔයාලා කිව්වොත් බහුවචන වුණත් කොහොමත් අපි have දානවනේ. එතකොට you එකත් එක දානකොට ඒක වචන බහුවචන දෙකටම අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අදහස දෙනකොට ඒක වචන බහුවචන දෙකටම යොදන්නේ have කියන වචනේ. ඊට පස්සේ they කියලා කියන්නේ ඔවුන්. ඒකත් එක්ක අපි have දානවා. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම දැන් my friends කියලා. my friends කියලා කියන්නේ මගේ යාළුවෝ. ඒක බහුවචනයි. ඒකත් එක්ක අපි දාන්නේ have. ඒ කියලා කියන්නේ ඔයගලන්ට දැන් පේනවා බහුවචනත් එක්ක බහුවචනයක් ඉස්සරහට එනකොට අපි have යොදනවා. හැබැයි ඔයගලන්ට දැන් මෙතන විශේෂ දෙකක් තියෙනවා. i කියලා කියන්නේ ඒක වචනයි. හැබැයි have යොදලා තියෙනවා. ඒකට හේතුව තමයි i කියලා කියන්නේ first person singular. උත්තම පුරුෂ ඒක වචන. ඒකත් එක්ක අපි කොහේ ලෝකෙ කොහේ ගියත් අපි i කියන එකත් එක්ක දාන්නේ have. ඒ වගේම u කියන එකත් එක්කත් අපි දාන්නේ have. ඊට අමතරව අනිකුත් ඕනෑම කර්තෘපදයක් සමග යොදන්නේ අපි have. ඒකවචනත් එක්ක අපි යොදන්නේ has. දැන් උදාහරණයට අපි කියමුකෝ he කියලා. he කියන්නේ ඔහු. ඒකට he has. she කියලා කියන්නේ ඇය. ඒකවචනයි has. it කියලා කියන්නේ ඒකවචනයි. ඒකත් එක්ක has. අපි දැන් නිකන් ගමුකෝ මෙහෙම නම දිනුත් කියලා කියමුකෝ. දිනුත් කියලා කියන්නේ ඒකවචනයි. ඒකත් එක්ක has. අපි කියමුකෝ this village කියලා. මේ ගම කියලා. ඒක එක වචනයි. එතකොට has දාන්න. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි මේ මම කීව ඒවට අමතරව ඔයගොල්ලෝ have has දෙනකොට කර්තෘපදේ බහුවචනද ඒක වචන. ඒක වචනද බහුවචන වචනද කියලා බලලා have has අයිතියක් ගැන කියීමට යොදා ගන්න. එතකොට දැන් ඔයගොල්ලෝ සමහර තැන්වල දැකලා තියෙනවා have දැකලා තියෙනවා. ඒ වගේම have got දැකලා තියෙනවා. has දැකලා තියෙනවා. has got දැකලා තියෙනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න have දැම්මත් have got දැම්මත් දෙකම දාන්නේ අයිතියක් ගැන කියන්නේ. has දැම්මත් has got දැම්මත් දෙකම දාන්නේ අයිතියක් ගැන කියන්න. ඔයගොල්ලන්ට have දාලා කියන්නත් පුළුවන්. have got දාලා මේ අදහස කියන්නත් පුළුවන්. has දාලා කියන්නත් පුළුවන්. has got දාලා මේ අදහස කියන්නත් පුළුවන්. ඒ කියන්නේ have or have got. has or has got. ඔයගොල්ලන්ට පහසු එකක් ලේසි එකක් යොදා ගන්න. එහෙනම් මම උදාහරණ කියනකොට මේ දෙකෙන්ම කියන්නම්. එතකොට දැන් මම උදාහරණ ටිකක් කියන්නම් මෙහෙම. මට කාර් එකක් තියෙනවා. I have a car. I have a car. මට කාර් එකක් තියෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා.
අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. We have many problems. We have many problems. ඔබට එක සහෝදරයෙක් ඉන්නවා. ඔබට සහෝදරයෙක් ඉන්නවා. You have one brother. You have one brother. ඔබට සහෝදරයෙක් ඉන්නවා. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා. They have much money. They have much money. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඊට පස්සේ මම ගන්නම් මගේ යාළුවෝ කියලා. My friends have new books. My friends have new books. මගේ යාළුවන්ට අලුත් පොත් තියෙනවා. මගේ යාළුවන්ට අලුත් පොත් තියෙනවා. ඊට පස්සේ මම ගන්නම් ඔහුට හොඳ රැකියාවක් තියෙනවා. ඔහුට හොඳ රැකියාවක් තියෙනවා. He has a good job. He has a good job. ඔහුට හොඳ රැකියාවක් තියෙනවා. ඇයට නිල් පාට ඇස් තියෙනවා. ඇයට නිල් පාට ඇස් තියෙනවා. She has blue eyes. She has blue eyes. ඌට දිග වලිගයක් තියෙනවා. ඌට දිග නැට්ටක් තියෙනවා. It has a long tail. It has a long tail. මේ ගමේ පවුල් 50ක් ඉන්නවා. මේ ගමේ පවුල් 50ක් ඉන්නවා. This village has 50 families. This village has 50 families. එතකොට ඔයගලන්ට පේනවා this village කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි දෙයක්. එතකොට එතෙන්ටත් දාලා තියෙන්නේ මොකද්ද? Has. මම ඒකයි කිව්වේ අයිතියක් ගැන කියනකොට වර්තමාන කාලයේදී පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙකම සඳහා අපි අයිතියක් ගැන කියනකොට යොදාගන්නේ have එකයි has එකයි. දැන් ඔයගලන්ට ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ ඉස්සරහට එන එක්කෙනා ඒක වචනද බහුවචනද කියලා බලන්න. ඊට පස්සේ have has දාගෙන දෙවෙනියට have has දාගෙන අනිත් වචන ඊට පස්සේ දාන්න. එතකොට ඔයගලන්ට අයිතියක් ගැන කියන්න පුළුවන්. මේ වාක්‍ය රටාව විතරයි අයිතියක් ගැන කියනකොට අපිට යොදා ගන්න තියෙන්නේ. එතකොට දැන් මම got එක දාලත් මෙහෙම වාක්‍ය දෙක තුනක් කියන්නම්. උදාහරණ කීපයක් කියන්නම්. මෙහෙම මම කියනවා දැන් ඉස්සලා කියවනේ මම මට කාර් එකක් තියෙනවා කියලා. මම කියනවා මෙහෙම I have got a car. I have got a car. හැබැයි ආයක කෙටි කරලා කියන්නේ මෙහෙම I got a car. I got a car. එහෙම කියන්න I got a car. එතකොට I have got කියන එක I got a car. දැන් we have many problems කියන එක මම කියනවා මෙහෙම we got many problems. We got many problems. We got many problems. ඊට පස්සේ ඔබට සහෝදරයෙක් ඉන්නවා කියන එක නම් කියනවා you got one brother. You got one brother. එතකොට you got one brother කියවට අර you have got කියන එක කෙටි කරලා තමයි මේ තියෙන්නේ. දැන් has කියන එකත් මම දාලා කියන්නම් මෙහෙම. මම මෙහෙම කියනවා දැන් she has to අපි කියමු she has two letters කියලා. ඇයට ලියුම් දෙකක් තියෙනවා කියමු. She has two letters කියලා මම කියනවා she's got two letters. يعني she has got two letters කියන එක she's got two letters කොහොමද කියන්නේ she has got two letters කියන එක මම කෙටි කරලා කියනවා she's got two letters තේරුණා. දැන් අපි කියමුකෝ ඔහුට හොඳ රැකියාවක් තියෙනවා කියලා. දැන් he has a good job කියන එක මම කියනවා මේක he has got a good job. He has got a good job මම කෙටි කරලා කියනවා මේ විදිහට he's got a good job කොහොමද කියන්නේ he's got a good job. He's got a good job. දැන් ඔයගලන්ට පේනවා අපිට ඕනනම් have got has got දාගෙන මේ අදහස්ම කියන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති විදිහට තමන්ට ඕන විදිහට හදාගෙන කියන්න. එහෙමනම් දැන් ඔයගලන්ට පැහැදිලි කියලා හිතෙනවා කොහොමද අපි අයිතියක් ගැන කියන්නේ have has දාගෙන. Have has දාගෙන කියලා වෙන මොකවත් නැහැ. අයිතියක් ගැන කියනකොට ඉංග්‍රීසි භාෂාවේ අයිතියක් ගැන කියනවනම් අපිට යොදා ගන්න තියෙන්නේ have has විතරයි. තේරුණාද? එතකොට දැන් අපි ඊළඟට බලමුකෝ කොහොමද මේකේ ප්‍රශ්න හදාගන්නේ කියලා. ප්‍රශ්න හදාගන්නත් බැහැ නේද? එතකොට අපි ප්‍රශ්න හදනකොට කරන්නේ have එක තියෙනනේ වාක්‍යයේ ඒක වාක්‍යයේ මුලට ගන්නවා. have එක වාක්‍යයේ මුලට ගන්නවා. ඒ වගේම has එක තිබ්බොත් has එක වාක්‍යයේ මුලට ගන්නවා. has එක වාක්‍යයේ මුලට ගන්නවා. ඒ විදිහට අපිට ප්‍රශ්න හදන්න පුළුවන්. දැන් එතකොට අපි නැහැ කියලා කියනකොට have එකට not එක එක්කහු කරනවා. එතකොට ඒකේ contracted form එක short form එක තමයි
haven't. Has තියෙනකොට has එකට not එක එකහු කරනවා නැහැ කියලා කියන්නේ ඒකේ contracted form එක තමයි hasn't. තේරුණාද? Hasn't. එතකොට have not එක haven't, has not එක hasn't. කෙටි වුණාට පස්සේ got එකේදී have not got. එතකොට haven't got. Haven't got. ඊළඟට has not got කියන එක hasn't got. Hasn't got. එන්න ඒ විදිහට තමයි අපි දැන් නැහැ කියලා කියනකොට මේ have එකටයි has එකටයි not එක එකහු කරන්නේ. දැන් අපි ඔයගොල්ලෝ මතක තියාගන්න අපි ප්‍රශ්න හදනකොට ඇත යනාර්ථයේ ප්‍රශ්න හදනකොට have එක මුලට ගන්නවා නැත යනාර්ථයේ ප්‍රශ්න හදනකොට haven't එක මුලට ගන්නවා. ඒක වචනයක් නම් අපි ඇත යනාර්ථයේ වාක්‍ය ප්‍රශ්න හදනකොට has එක මුලට ගන්නවා නැත යනාර්ථයේ ප්‍රශ්න හදනකොට hasn't එක මුලට ගන්න. එතකොට ඔයගොල්ලන්ට මුලට ගන්න තියෙන්නේ මොනවද? ඇත යනාර්ථයේ වාක්‍යවලදී have has මුලට ගන්නවා නැත යනාර්ථයේ ප්‍රශ්නවලදී haven't hasn't වාක්‍යේ මුලට ගන්නවා. ওই විදිහට තමයි අපි ප්‍රශ්න හදනකොට මේ have has haven't hasn't යොදා ගන්න. දැන් අපි උදාහරණයක් ඇටියට ප්‍රශ්න හදමු. මේ විදිහට මම හදන්නම්. මෙහෙම ඉස්සෙල්ලා මම ගන්නම්කෝ they have much money කියන එක. ඔන්න they have much money. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඔවුන්ට ගොඩක් සල්ලි තියෙනවා කියලා මම වාක්‍ය දැන් මෙතන ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකේ they have much money කියන එකේ ප්‍රශ්නේ හදන්න. ඒ කියලා කියන්නේ ඔවුන්ට සල්ලි ගොඩක් තියෙනවද කියලා කියන්න මම ප්‍රශ්නේ අහනකොට have එක මුලට ගන්නවා. Have එක මුලට අරගෙන මෙහෙම හදනවා. Have they much money? Have they much money? ඊට පස්සේ මම මේ වාක්‍යෙම නැත යන අර්ථයෙන් කියනවා. එතකොට not එක එකහු කරනවා. මම මෙහෙම කියනවා they haven't much money. They haven't much money. ඊට පස්සේ ඒකේ ප්‍රශ්නේ හදනවා ඔවුන්ට සල්ලි ගොඩක් නැද්ද කියලා. මම එතකොට haven't කියන එක මුලට ගන්නවා. Haven't they much money කියලා හදනවා. Haven't they much money කියලා හදනවා වාක්‍ය. කොහොමද හදන්නේ? They have much money. Have they much money? They haven't much money. Haven't they much money? එතකොට ඇත යන අර්ථයේ ප්‍රශ්න අතනකොට have මුලට ගන්නවා. නැත යන අර්ථයේ ප්‍රශ්න අතනකොට haven't මුලට ගන්නවා. දැන් මම ඒක වචන වාක්‍යයක් අරගෙන මෙහෙම හදන්නම්. තව උදාහරණයක් මම කියනවා he has a good job. He has a good job. ඔහුට හොඳ රැකියාවක් තියෙනවා. ඒකේ ප්‍රශ්නේ හදනවා has කියන එක මුලට අරගෙන. Has he a good job? Has he a good job? Has he a good job? ඊට පස්සේ මම ඒක කියනවා ඒ කියන්නේ has he a good job කියලා කියන ඔහුට හොඳ රැකියාවක් තියෙනවද? මම ඊට පස්සේ කියනවා ඔහුට හොඳ රැකියාවක් නැහැ. He hasn't a good job. He hasn't a good job. ඔහුට හොඳ රැකියාවක් නැහැ. ඒ නැත යන අර්ථයේ එක ප්‍රශ්නෙට හදනකොට මම hasn't කියන එක මුලට ගන්නවා. Hasn't කියන එක මුලට ගරගෙන මෙහෙම හදනවා. Hasn't he a good job? Hasn't he a good job? ඔහුට හොඳ රැකියාවක් නැද්ද? අපි මුලින්දලා ආයි බලමු. මම මෙහෙම කියනවා. He has a good job. Has he a good job? He hasn't a good job. Hasn't he a good job? He has a good job. ඔහුට හොඳ රැකියාවක් තියෙනවා. Has he a good job? ඔහුට හොඳ රැකියාවක් තියෙනවද? He hasn't a good job. ඔහුට හොඳ රැකියාවක් නැහැ. Hasn't he a good job? ඔහුට හොඳ රැකියාවක් නැද්ද? ඊට පස්සේ අපි දැන් ඕගලන්ට got එක දාලා මම වාක්‍ය හැදුවානේ. දැන් බලමු got එක දාලා වාක්‍යයක් හදනවා මම මේ. මම කියනවා you got a brother. You got a brother. ඔබට සහෝදරයෙක් ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ හදනවා මම මේව. Have you got a brother? Have you got a brother? ඒ ඇත යන අර්ථයේ ඒ වාක්‍යයේ ප්‍රශ්නට අද මම නැත යන අර්ථයේ එක මෙහෙම හදනවා. නැත යන අර්ථයේ වාක්‍ය ඉස්සරම හදාගෙන මෙහෙම you haven't got a brother. You haven't got a brother. ඔබට සහෝදරයෙක් නැහැ. ඔබට සහෝදරයෙක් නැද්ද කියලා haven't කියන එක මුලට ගන්නවා මෙහෙම haven't you got a brother? Haven't you got a brother? තේරුණාද කොහොමද මෙහෙම හදන්නේ? දැන් ඒ කියන්නේ ඔබට සහෝදරයෙක් නැද්ද? මෙහෙමයි හදන්නේ.
You got a brother? ඔබට සහෝදරයෙක් ඉන්නවද? Have you got a brother? ඔබට සහෝදරයෙක් ඉන්නවද? You haven't got a brother? ඔබට සහෝදරයෙක් නැහැ. Haven't you got a brother? ඔබට සහෝදරයෙක් නැද්ද? ඔන්න ඔය විදිහට තමයි got එක දාලා අපි ප්‍රශ්න හදනකොට හදන්නේ. දැන් ඔයගලන්ට මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි අයිතියක් ගැන කියනකොට have has have got has got යොදාගෙන වාක්‍ය හදන්නේ. ඒ වගේම මේවා යොදාගෙන ප්‍රශ්න හදන්නෙත් කොහොමද කියලා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝ මේවා හොඳට පාඩම් කරන්න හිතට දාගන්න හොඳට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගලන්ට ඕන තරම් වාක්‍ය මේවා යොදාගෙන ඔයගලන්ට හදාගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට බලමු අයිතියක් ගැන කියනකොට අතීත කාලය සඳහා, ඒ කියන්නේ past tense සඳහා යොදාගන්නේ මොකක්ද කියලා. Have has දෙකේ අතීත කාලය සඳහා එකයි තියෙන්නේ ඒ කියලා කියන්නේ had. Had කියනක තමයි අපි අතීත කාලය සඳහා යොදාගන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා have has වල සිංහල තේරුම ඉන්නවා තියෙනවා. අතීත කාලයට හැරුණාට පස්සේ ඒක සිංහල තේරුම හිටියා තිබුණා. එතකොට ඒ සඳහා අතීත කාලය සඳහා අපි යොදාගන්නේ had. එතකොට අතීත කාලයේ වාක්‍ය හදනකොට අයිතියක් ගැන කියන්න අපි වාක්‍ය හදනකොට හරි ලේසි වර්තමාන කාලයට වැඩිය මොකද ඕනෑම කර්තෘපදයක් එක්ක අපි යොදන්නේ had. ආයේ කර්තෘපදයේ ඒකවචන බහුවචන වුණා කියලා කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලෝ ඕනම කර්තෘපදයක් එක්ක හිටියා තිබුණා කිසියම් පුද්ගලයෙකුට අයිතියක් කිසියම් දෙයකට අයිතියක් ගැන කියනකොට ඒ කියන්නේ හිටියා තිබුණා කියලා කියනකොට අතීත කාලෙන් කියනකොට had යොදන්න ඕන මේකට අපිට had ගන්න පුළුවන්. කර්තෘපදයේ අපිට ප්‍රශ්නයක් නැහැ. වර්තමාන කාලෙදී නම් ඒකවචන බහුවචන අනුව වෙනස් වෙනවා. හරි. එතකොට අපි දැන් වාක්‍ය අපි had දානකොට වාක්‍යවලට මෙන්න මෙහෙම තමයි දාන්නේ. දැන් I කීවොත් had. We had. You had. They had. He had. She had. It had. Mother had. Dinuth had. Father had. ඔය විදිහට my friends had. ඔය ඕන එකක එක අපිට had දාන්න පුළුවන් හිටියා තිබුණා කියලා කියන්නේ. ඒක කියලා කියන්නේ අතීත කාලයේ අපිට හරි ලේසි ඉගෙන ගන්න. අපි දැන් වාක්‍ය ටිකක් බලමු. පළවෙනි වාක්‍ය මෙහෙමයි. මම කියනවා මට කාර් එකක් තිබුණා. මට කාර් එකක් තිබුණා. එතකොට මම කියන්නේ මට කාර් එකක් තිබුණා කියලා මම කියන්නේ I had a car. I had a car. දෙවෙනි එක මම කියනවා මට ගොඩක් ප්‍රශ්න තිබුණා. මට ගොඩක් ප්‍රශ්න තිබුණා. මම කියනවා we had many problems. We had many problems. ඊළඟට මම කියනවා ඔබට සහෝදරයෙක් හිටියා. ඔබට සහෝදරයෙක් හිටියා. You had a brother. You had a brother. ඔවුන්ට ගොඩක් සල්ලි තිබුණා. ඔවුන්ට ගොඩක් සල්ලි තිබුණා. They had much money. They had much money. ඇයට හොඳ රැකියාවක් තිබුණා. ඇයට හොඳ රැකියාවක් තිබුණා. She had a good job. She had a good job. එතකොට මම කියනවා දිනුත් අතිරේක පන්තියක් තිබුණා. දිනුත් had an extra class. දිනුත් had an extra class. මම කියනවා මේ ගමේ පවුල් 50ක් හිටියා. මේ ගමේ පවුල් 50ක් හිටියා. This village had 50 families. This village had 50 families. ඒ කියන්නේ මේ ගමට අයිතියක් තමයි තිබ්බේ. මේ ගමට පවුල් මේ ගමේ පවුල් 50ක් හිටියා. දෙයකට පුද්ගලයෙකුට අයිතියක් ගැන කියන්න පුළුවන් හැඩ් එක දාලා. හැබැයි අතීත කාලේ. හරිද? එතකොට මේ විදිහට තමයි ඕගොල්ලන්ට ඕනතරම් වාක්‍ය හදාගන්න පුළුවන් හැඩ් දාලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සරලා සබ්ජෙක්ට් එක ගන්න I V U D H I T ඕගොල්ලන්ට ඕන එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ හැඩ් ගන්න. ඊට පස්සේ ඉතුරු වචන දාන්න. ඊට පස්සේ දැන් අපි මේකේ ප්‍රශ්න හදනකොට අපි කරන්නේ හැඩ් එක මුලට ගන්නවා. හැඩ් එක වාක්‍යයේ මුලට ගන්නවා. නැහැ කියනකොට අපි කරන්නේ හැඩ් එකට not එකක් කව කරනවා. හැඩ් එකට
not එක කවරනවා. ඒකේ contracted form එක short form එක තමයි hadn't. එතකොට නැත යන අර්ථයේ ප්‍රශ්නයක් හදන්න ඕන මොකද එහෙම අපි hadn't කියන එක මුලට ගන්නවා. මොකද්ද මම කියවේ? දැන් අපි ප්‍රශ්න හදනකොට had තමයි මුලට ගන්නෙ. had මුලට ගන්නෙ ඇත යන අර්ථයේ වාක්‍ය ප්‍රශ්නයට හදනකොට. නැත යන අර්ථයේ ප්‍රශ්නය හදනකොට අපි hadn't තමයි මුලට ගන්නෙ. උදාහරණයක් ඇරෙද්ද මම මෙහෙම වාක්‍යයක් කියන්නකෝ. මම කියනවා ඔහුට හොඳ රැකියාවක් තිබුණා. ඔහුට හොඳ රැකියාවක් තිබුණා. එතකොට මම කියනවා he had a good job. he had a good job. ඒකේ ප්‍රශ්න හදන්නේ කොහොමද? මම had කියන එක මුලට ගන්නවා. එතකොට කියන්නේ කොහොමද හදන්නේ? had he a good job. had he a good job. ඊටස් මම නැහැ කියලා කියනවා. ඔහුට හොඳ රැකියාවක් තිබ්බේ නැහැ කියලා කියනවා. he hadn't a good job. he hadn't a good job. ඊට පස්සේ ඒක දැන් ඇත යන නැත යන අර්ථේ අපිට ප්‍රශ්න හදනකොට hadn't he a good job. hadn't he a good job කියලා කියන්නේ hadn't කියන එක මුලට ගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රශ්න හදන්නේ. තේරුණාද? ඔන්න ඔය විදිහට අපි ප්‍රශ්න හදනවා. ඊට පස්සේ දැන් අපි බහුවචනයක් කියමුකෝ. බහුවචනයක ප්‍රශ්න හදනකොට මම ගන්නවා කොහොමද? මම බහුවචන වාක්‍යයක් ගන්නකො මම කියනවා මෙහෙම. ඔවුන්ට ගොඩක් සල්ලි තිබුණා. ඔවුන්ට ගොඩක් සල්ලි තිබුණා. They had much money. They had much money. දැන් ඒකේ ප්‍රශ්නය හදන්න මම had මුලට ගන්නවා. Had they much money? Had they much money? මම ඊට පස්සේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සල්ලි ගොඩක් තිබුණේ නැහැ කියලා වෙලා. They hadn't much money. They hadn't much money. ඊට පස්සේ නැහැ කියන එකේ ප්‍රශ්නය හදන්න මම මොකද කරන්නේ? Hadn't කියන එක මුලට ගන්නවා. එතකොට hadn't they much money? Hadn't they much money? දැන් මම හිතනවා ඕගලන්ට තේරුම් ගන්න ඇති කියලා. අතීත කාලයේ වාක්‍ය හදනකොට අපි had තමයි පාවිච්චි කරන්නේ. ප්‍රශ්න හදනකොට had මුලට ගන්නවා. නැහැ කියනකොට had එකට not එක එකහු කරනවා. නැත යන අර්ථයේ ප්‍රශ්න හදනකොට hadn't එක මුලට ගන්නවා. ඔය විදිහට දැන් කතාව වෙන්නේ නේද? එතකොට ඔන්නෝම තමයි had දාලා වාක්‍ය හදන්නේ, ප්‍රශ්න හදන්නේ. අපි ඊළඟට බලමු අයිතියක් ගැන කියනකොට අනාගත කාලය සඳහා යොදා ගන්නෙ මොකක්ද කියලා. අනාගත කාලය සඳහා අපි යොදා ගන්නවා will have. මොකක්ද අපි යොදා ගන්නෙ? will have. එතකොට ඒකේ සිංහල තේරුම තමයි ඉඳීවි තියේවි. ඉඳීවි තියේවි. have as කියලා කියන්නේ ඉන්නවා තියෙනවා, present tense. had කියලා කියන්නේ හිටියා තිබුණා, past tense. එතකොට දැන් අනාගත කාලේ will have කියලා කියන්නේ ඉඳීවි තියේවි. will have දානකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනෑම කර්තෘපදයක් එක්ක ඔයගොල්ලෝ will have දාන්න. ආ ඒක වචන බහුවචන භේදයක් ගැන හිතන්න එපා. ඒ දෙකටම අපි දාන්නේ අනාගත කාලය සඳහා will have. එතකොට I will have, we will have, you will have, they will have, he, she, it will have, my friends will have, Dinuth will have. එතකොට ඒ විදිහට ඕන එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ will have වලින් පස්සේ ඊට පස්සේ දාන වචන ඔයගොල්ලෝ යොදන්න. එතකොට දැන් අපි උදාහරණ කීපයක් බලමු අනාගත කාලයෙන්, future tense වලින්. I will have a car. මට කාර් එකක් තියේවි. I will have a car. මට කාර් එකක් තියේවි. We will have many problems. We will have many problems. අපට ගොඩක් ප්‍රශ්න තියේවි. අපට ගොඩක් ප්‍රශ්න තියේවි. You will have a brother. You will have a brother. ඔබට සහෝදරයෙක් ඉඳීවි. ඔබට සහෝදරයෙක් ඉඳීවි. තියේවි කියලා කියන්න බෑනේ. They will have much money. They will have much money. ඔවුන්ට සල්ලි ගොඩක් තියේවි. They will have much money. ඔවුන්ට සල්ලි ගොඩක් තියේවි. He will have a good job. ඔහුට හොඳ රැකියාවක් තියේවි. He will have a good job. ඔහුට හොඳ රැකියාවක් තියේවි. She will have two letters. She will have two letters. ඇයට ලියුම් දෙකක් තියේවි. ඇයට ලියුම් දෙකක් තියේවි. Dinuth will have an extra class. Dinuth will have an extra class. Dinuth අතිරේක පන්තියක් තියේවි. දිනුත් අතිරේක පන්තියක් තියෙයි. දැන් ඔයගලන්ට පේනවා මෙතන will have දාලා අනාගත කාලේ අයිතියක් ගැන, සතු බවක් ගැන කියන්න පුළුවන් කියලා. ඔයගලන්ට තවත් ඕන විදිහට තමන්ට දෙන්න ඕන අදහස අනුව ඔයගොල්ලෝ සබ්ජෙක්ට් එකක්, කර්තෘපදයක් තෝරගන්න, ඊට පස්සේ will have දාන්න, ඊට පස්සේ ඉතුරු වචන
දාන්න. ඔන්න ඔය විදිහට තමයි අපි අනාගත කාලයේ වාක්‍ය හදන්නේ අයිතියක් ගැන කියනකොට අනාගත කාලයෙන් කියනකොට. අපි ඊළඟට ප්‍රශ්න හදමු. ප්‍රශ්න හදන්න අපි will එක තමයි දැන් මේකේ will තියෙන්නේ. will තමයි වාක්‍යයේ මුලට ගන්න. will තමයි වාක්‍යයේ මුලට ගන්න. එතකොට අපි නැහැ කියලා කියනකොට will not. ඒ කියලා කියන්නේ ඒකට not එකක් අහු කරනවා. will not. ඒකේ contracted form එක කියන්නේ short form එක. කෙටි රූපය තමයි want. මොකද want. එතකොට අපි දැන් නැත යන අර්ථයේ ප්‍රශ්නේ හදනකොට අපි කරන්නේ අර want කියන එක වාක්‍යයේ මුලට ගන්නවා. අපි කියමුකෝ දිනුත් අතිරේක පන්තියක් තියෙවි. දිනුත් will have an extra class. දිනුත් will have an extra class. මං ඒකේ ප්‍රශ්නය හදන්න will කියන එක මුලට ගන්නවා. අනිත් ඒවා එහෙමම දාගෙන යනවා. එතකොට will දිනුත් have an extra class. will දිනුත් have an extra class. ඊට පස්සේ මං ඒක ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දිනුත් අතිරේක පන්තියක් තියෙවිද? දිනුත් අතිරේක පන්තියක් තියෙවිද? එතකොට මම කියනවා නැත යන අර්ථයෙන් දිනුත් අතිරේක පන්තියක් නොතිබේවි. දිනුත් want have an extra class. දිනුත් want have an extra class. එතකොට ඒ කියන්නේ දිනුත් අතිරේක පන්තියක් නොතිබේවි. දැන් ඒකේ ප්‍රශ්නය දැන් මම කරන්නේ අර want have කියන එක මුලට ගන්න. එතකොට want sorry want කියන එක මුලට ගන්නවා. have ගන්නේ නැහැ. want කියන එක මුලට ගන්නවා. want දිනුත් have an extra class. want දිනුත් have an extra class. එතකොට ඔයගලන්ට පේනවා want කියන එක තමයි අපි මුලට ගත්තේ. දැන් අපි කොහොමද ඒ කියන්නේ ඒකේ සිංහල තේරුම දිනුත් අතිරේක පන්තිය නොතිබේවිද? දිනුත් අතිරේක පන්තිය නොතිබේවිද? ආය පාරක් අපි මුලින් ඉඳලා බලමු. දිනුත් will have an extra class. දිනුත් අතිරේක පන්තියක් තියෙවි. ඊට පස්සේ දිනුත් අතිරේක පන්තියක් තියෙවිද කියලා අහන්න will එක මුලට ගන්නවා. එතකොට will දිනුත් have an extra class. ඊට පස්සේ ඒ කියන්නේ දිනුත් අතිරේක පන්තියක් තියෙවිද? ඊට පස්සේ දිනුත් අතිරේක පන්තියක් නොතිබේවි කියලා කියනවා. එතකොට කියන්නේ දිනුත් want have an extra class. දිනුත් want have an extra class. ඊට පස්සේ දිනුත් අතිරේක පන්තියක් නොතිබේවිද කියලා කියන්නේ මං අර want කියන එක මුලට ගන්නවා. want දිනුත් have an extra class. want දිනුත් have an extra class. එතකොට අපි will want තමයි ප්‍රශ්නය හදනකොට යොදාගන්නේ. ඕගොල්ලෝ have එකේම ඉස්සරහට ගන්න එපා. ඊට පස්සේ මම බහුවචන වාක්‍යකුත් මෙහෙම හදන්නම්. මම කියන්නම් මෙහෙම ඔවුන්ට හෙට තරගයක් තියෙනවා. ඔවුන්ට හෙට තරගයක් තියෙනවා. අපි කියමු ඔවුන්ට හෙට ක්‍රිකට් තරගයක් තියෙවි කියලා. එතකොට they will have a cricket match tomorrow. they will have a cricket match tomorrow. දැන් ඒකේ will තියෙන will have දැම්ම අපි. දැන් ප්‍රශ්නය හදනකොට ගන්න will විතරයි. එතකොට will they have a cricket match tomorrow? will they have a cricket match tomorrow? ඔවුන්ට ක්‍රිකට් තරගයක් තියෙවිද? ඔවුන්ට ක්‍රිකට් තරගයක් තියෙවිද? මම ඊට පස්සේ කියනවා ඔවුන්ට ක්‍රිකට් තරගයක් නොතිබේවි කියලා. එතකොට මම කියනවා they won't have a cricket match tomorrow. they won't have a cricket match tomorrow. එතකොට will not එක want කරා නේද? නොතිබේවි කියලා කියන්නේ want. ඊට පස්සේ මම ඒකේ ප්‍රශ්නය හදන්න want කියන එක තමයි මුලට ගන්න. එතකොට අනිත් ඒවා ඊට පස්සේ එහෙම උදාගෙන යනවා. want කියන එක විතරක් මුලට ගන්නවා. won't they have a cricket match tomorrow? won't they have a cricket match tomorrow? එතකොට want have කියන want කියන එක මුලට අරගෙන ප්‍රශ්නේ හදුවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා අපි කොහොමද ප්‍රශ්නේ හදන්නේ. they will have a cricket match tomorrow. will they have a cricket match tomorrow? they won't have a cricket match tomorrow. won't they have a cricket match tomorrow? තේරුණා? එතකොට මතක තියාගන්න අනාගත කාලය සඳහා අපි will have යදනවා. ප්‍රශ්න හදනකොට අපි ඉස්සරහට ගන්නෙ will එකයි ඇත යන අර්ථ වාක්‍ය සඳහා නැත යන අර්ථ වාක්‍ය ප්‍රශ්නවලට want මුලට ගන්නවා. ඔයන විදිහට තමයි අනාගත කාලෙන් අයිතියක් ගැන කියනකොට අපි වාක්‍ය හදන්නෙත් ප්‍රශ්න හදන්නේ.